අයිබුවන් වලසිය ලුඹ දිනාට ලෝකුසලන් තරඟවලිය තවත් පැවැත්වීමට ඉතුරු වී තිබෙන්නේ තරඟ තුනක් පමණයි ඒ අවසන් පූර්ව වටේ තරඟ දෙක සහ අවසන් මහා තරඟ ඉතින් අවසන් පූර්ව වටේ තරඟ දෙකෙන් එක් තරඟයක් හෙට පැවැත්වීමට නියමිතයි ඉන්දියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඉතින් මෙවර ලෝකුසලන් තරඟවලිය ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නම් අමිහිරි අත්දැකීම් වලින් පිරි තරඟවලියක් වුණා ඒ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජිතපත් වීම ඒ වගේම අවසානයේ ශ්‍රී ලංකාවට සිදුුණේ ICC සමාජිකත්වයේද අහිමි කර ගැනීමට මේ විදිහට ICC විසින් ශ්‍රී ලංකාවේ සමාජිකත්වය අහිමි කිරීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වාගේ ඉල්ලීමකට අනුව බවට මේ වන විට හැමෝම දන්නවා රහසක් බවට පත් වී අවසන්. මොකද අර්ජුන රණතුංග මහතා ප්‍රමුඛ ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් ක්‍රිකට් ආයතනයේ සිදු කළ අක්‍රමිකතාවල සියලු තොරතුරු එකින් එක එළිවීමට පටන් ගත් නිසා ඔහු මේ ආකාරයට ICCෙන් ඉල්ලීමක් කර ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ වෙලාවට අර්ජුන රණතුංග මහතාද කිසිසේත්ම මෙම ප්‍රශ්නයේදී පසු නොබසින බවටයි මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. අපට ලැබී ඇති විශ්වාසවන්ත ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වන ආකාරයට අර්ජුන රණතුංග මහතා සහ දැනට ක්‍රිකට් ආයතනයේ සභාපති විදිහට කටයුතු කරන සම්මි සිල්වා අතර උණුසුම් කතාබහක් වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊට පෙරද සම්මි සිල්වා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාටද තර්ජන එල්ල කරා. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට CIDට පැමිණිල්ලක් යොමු කර අවසන්. අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට කටින් බය කරගෙන සිසේත්ම ඔහුට ක්‍රිකට් ආයතනයේ පාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ක්‍රීඩාවට ආදරය කරන පිරිස ඉඩ ලබා නොදෙනු ඇති බවටයි. සම්මි සිල්වාගේ මෙම ක්‍රියාකලාපය සහ අර්ජුන රණතුංග මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඉතින් ක්‍රිකට් පිටේ නවතම තොරතුරක් සමගින් අපි හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.